ආයුබෝවන් සිලෝන් නැගරේ අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේ වන විට අපේ රටේ වගා සංග්‍රාමයක් ආරම්භ වෙලා තියෙනවා. හේතුව අපි අපේ රට දැනටපත් වෙලා තියෙන ආර්ථිකමය ප්‍රශ්නවලට විසඳුමක් වශයෙන් තමයි මෙන්න මේ වගා සංග්‍රාමය ආරම්භ වෙලා තියෙන්නේ. ඒ නිසා හැමෝම විශේෂයෙන්ම නගරබද ඒ වගේම තමයි මහල් නිවාසවල ජීවත් වෙන අය ගොඩාක් දෙනෙක් තමන්ට අවශ්‍ය කරන එළවලු පලා වර්ග ටික තමන්ගේ ගෙවත් වේවා කරන්න කටයුතු යොදාගෙන තියෙනවා. විශේෂයෙන්ම අපට මාකට් එකකට නැත්තම් පොලකට ගිහිල්ලා දැන් අද එළවලු ටිකක් ගන්න එන්න ගමන් අපහසුතාව තියෙනවා. මොකද විශාල අපි දැන් අපේ රට මේ පත් වෙලා තියෙන තත්ත්වය අනුව. ඒ නිසා අපි හැමෝම උත්සාහ කරනවා අපේ ගෙදරට අවශ්‍ය කරන එළවලු පලා වර්ග වගේම පළතුරු ටිකක් කොහොම හරි පුළු පුළුවන් විදියට හදාගන්න. මේ අතරට අපි ගොඩාක් උත්සාහ කරන්නේ අපට ලේසියෙන් පහසුවෙන් හදාගන්න පුළුවන් එළවලු වර්ග ටිකවත් අපේ ගෙවත්තේ වගා කරගන්න. මොකද මෑකරල් ඒ වගේම තමයි බණ්ඩක්කා, වම්බටු, තක්කාලි, මිරිස් ටික වගේ දේවල් අපට පහසුවෙන් වගා කරන්න පුළුවන්. හැබැයි ඒ ටික වගා කරගත්තත් අපේ ගෙදරට ඒ කියන්නේ අවශ්‍ය කරන එළවලු ප්‍රමාණය මදි. ඒ කියන්නේ තවත් අපට එළවලු වර්ග වගා කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ අතර තමයි සාමාන්‍ය අපි ගොඩාක් දෙනෙක් ආහාරයට ගන්න කැමති. ඒ වගේම තමයි තවත් ආහාරයක් අපි හදා ගනිද්දි ඒකට එකතු කරගන්න පුළුවන් හොඳ එළවලුවක් තියෙනවා. ඒ හැබැයි අපට ඒ එළවලුව ටිකක් මේ ප්‍රදේශයේ වගා කරන්න අමාරුයි. මොකද ඒක වැවෙන්නේ මාධ්‍යම පළාතේ. ඒ තමයි ලීස් කියන්නේ. ලීස් අපට හැම ප්‍රදේශෙම වගා කරගන්න අපහසුයක් තියෙනවා. නමුත් අපට වගා කරන්න පුළුවන් පහසුවෙන් හදන්න පුළුවන් ඕනම ස්කාලගුණික තත්ත්වයක වගා කරන්න පුළුවන් ලීස් විශේෂයක් අපේ රටේ තියෙනවා. ඒ තමයි නීර ලීස් කියන්නේ. නීර ලීස් ගා අපේ රටේ දිගු කාලින භෝගයක් වශයෙන් වගා කරන්න පුළුවන්. මොකද අනිත් ලීස් වලට වැඩිය පහසුවෙන් වගා කරන්න පුළුවන්. විශේෂයෙන්ම කෘමි හානි වළක්වා ගන්න පුළුවන්. විශේෂයෙන්ම හංගොල්ලගේ ගොළුබෙල්ලගේ හානි ගොඩක් දුරට මේකට අඩුයි. ඒ වගේම තමයි පිටිපකුණු රෝග ගොඩක් රෝග වලට ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා මෙන්න මේ නීරා ලීස් විශේෂය. එනිසා අපි හිතුවා මේ නීරා ලීස් පැලයක් අපේ ගෙවත්තේ අපි මහල් නිවාසයක දේවනගේ මහල් නිවාසෙ නැත්තම් මේ තියෙන ඉඩ කඩේ සීමිත නැත්තම් බඳුනක හාල් බෑග් එකක පෝච්චි එක ඕනම දෙයක නැත්තම් බිම ඉඩ තියෙන නම් බිම පහසුවෙන් වගා කරන්න පුළුවන්. හොඳට සූර්යාලෝකය තමයි ඕන. සූර්යාලෝකය වැටෙන්න වැටෙන්න මෙන්න මේ නීරා ලීස් විශේෂය අපට හොඳට වගා කරගන්න පුළුවන්. අපි මීට කලින් නීරා ලීස් වගාව ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ අපි කරේ ගොඩක් වඳුන්වල වගා කරගන්න විදිය. මේක දැන් ගොඩක් දෙනෙක් හිතනවා බඳුනක පමණයි නැත්නම් බිම විතරයි මේක හිටවන්න පුළුවන් නෑ. මේ නීරා ලීස් කියන එක හාල් බෑග් එකක හරි වගා කරන්න පුළුවන්. හාල් බෑග් එකක් කියන්නේ අද හැම ගෙදරකම සාමාන්‍ය තියෙනවා. හාල් බෑග් එකක් නැත්නම් ඉටි කොළයක්, ඉටි උරයක් වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි හාල් බෑග් ඉවතලනවා. ඒ ඉවතලන බෑග් එකකට පුළුවන් අපිට පහසුවෙන් නීරා ලීස් පැලයක් හදාගන්න. විශේෂයෙන්ම මේ හදාගන්න විදිය තමයි අපට වැදගත් වෙන්නේ. නීරා ලීස් පැලයක් ඊටවදී බීජ මගින් පැල කරගන්න පුළුවන්. හැබැයි බීජ එන්න ටික කාලයක් යනවා. ලුණු මලක් වගේ මල් පිපිලා ඒ බීජ තමයි පැල කරගන්නේ. බීජ වලින් අපිට පැල කරගෙන නඩත්තු කරන්න පොඩි කාලය ටිකක් අපහසුයි. අපි මධ්‍යම පළාතෙන් ගන්න ලොකු ලීස් ගහක් නම් සාමාන්‍යයෙන් ඒ ගහ ගලවලා ගත්තාම ගහ එතනින් පස්සේ ඉවරයි. ආය නැවත පැල දැමීමක්. ඒ ගහෙන් පැල බෝ වෙන්නවත් නැහැ. ආය නැවත අපි බීජ හොයලා දාලා තමයි ඒ ලීස් වගාව ආරම්භ කරන්නේ. නීරා ලීස් වල තියෙන විශේෂත්වය තමයි නීරා ලීස් ගහ ගලවලාම අපි කඳ පිටින් මෙන්න මේ වාගේ ගන්නෙ නැහැ. මේ තියෙන නීරා ලීස් මේ කඳ ගන්නෙ නැහැ. අපි මෙතනින් කපලා මේ කොළ ටික තමයි ගන්නෙ. අවශ්‍ය නැත්නම් මේ කෑල්ල ගන්න පුළුවන්. මොකද ඒ කෑල්ල තමයි අපි නැවත පැල කරන්නේ. එහෙම පුළුවන් පැල කරලා හොඳම ගාවක් ගන්න. ඒ වගේම තමයි එක නීරා ලීස් පැලයක් හිටෙවොත් නීරා ලීස් අවුරුද්දක් විතර යනකොට ලොකු පඳුරක් බවට පත් වෙනවා. අපිට තියෙන්නේ කොළ ටික අවශ්‍ය ප්‍රමාණයට ගහෙන් කපලා ගන්න විතරයි. කිසිම රසය ගුණය අතින් වෙනසක් නැහැ. ලීස් ම තමයි බලන්න පුළුවන් මෙන්න මේ තියෙන්නේ මේ නීරා ලීස් කියන විශේෂය. මේක තව ටිකක් බිම ලොකු පෝච් එක තිබුණා නම් තවත් කොළ විශාල වෙනවා. හැබැයි සූර්යාලෝකය නැත්නම් මේක කොළ කඩා වැටෙනවා. ඒ නිසා හොඳින් සූර්යාලෝකය වැටෙනවා නම් මේක ඍජුව කොළ උඩාතට තියෙනවා. කොළ කීපයක් තමයි. ඒ වගේම තමයි විශේෂයෙන්ම ලොකු වෙන්න අපි මේකෙන් කපලා අපිට ගන්න පුළුවන් අපේ ආහාර වේලට එකතු කරගන්න. මේ දකින්න තියෙන්නේ නීරා ලීස් පඳුරක්. හැබැයි මේකත් මේ එක පැලයක් හිටෝ මේකත් තමයි අවුරුද්දක් හමාරක් යනකොට මේක දැන් පඳුරු ගහලා තියෙනවා. මෙන්න මේ වාගේ බෝ කරගත්තාම මේ එක එක පැලේ ගලවලා අපට පුළුවන් නැවත වගාවක් ආරම්භ කරන්න. අපි බලමු එහෙනම් නීරා ලීස් පැලයක් කොහොමද හදාගන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම පස් මාධ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕන. හොඳින් ජලය වහනය වෙන පස් මාධ්‍යයක් තමයි අපි හදාගන්න ඕන. ජලය රඳාපවතින එකක් අපි හිටෙව්වොත් මේ විශේෂ එළවලුවට පමණක් නෙමෙයි හැම එළවලු වර්ගයකටම ජලය නම් හොඳින් බහලා යන්න හදාගන්න බඳුන්වල වවනවා නම් මොකද නැත්නම් පැලකුණු වෙනවා නැත්නම් දිලිර ආසාදෙලා හිටු මැරීමේ රෝග වගේ දේවල් වලට මිරිස්සක් කලි වගේ පාත්‍ර වෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් ජලය හොඳින් වහනය වෙන්න ඕනේ. බෑග් වල හරි බඳුන්වල හරි ඕනම දෙයක හිටවද්දී විශේෂයෙන්ම ඒ ගැන අපි එළවලු වගාවේදී සැලකිලිමත් වෙන්න අවශ්‍ය වෙනවා. අපි කිව්වා විශේෂයෙන්ම පස් මාධ්‍ය ගැන තමයි සැලකිලිමත් වෙන්න ඕනේ මේ එළවලු වගාවේදී. විශේෂයෙන්ම බඳුන් වගාවේදී විශේෂයෙන්ම ඊළඟට තෙත් කලාපයේදී. මොකද තෙත් කලාපේ නිතරම වර්ෂාව ලැබෙනවා. ඒ නිසා නිතරම බඳු මාධ්‍ය තෙත් ගතියෙන් තියෙනවා. ඒ නිසා අපි සාමාන්‍ය මේ එළවලු වගාවේදී වැඩිපුර කොහොබත් එහෙම භාවිතා කරන අඩුයි. මොකද අපි මේ
Palatan mo tamanya pege, tirne karan dona. Esan dapi palamuin ma mekana ya dagan dona, matu pita pas. Matu pita pas kiani godak tene kapeng katakar lara, mukatami matu pita pas. Matu pita pas kiani api, me api ina pihiti bi me, uding ganna pas tertua tamai matu pita pas kiani. Netam, watu pas kiani lapa tabelan tabaleng ganna puluhan bena me, ewat kapa pupas. Netam me, uding ma korti ina korti tamai ita mat sarawat. Ilang ada api ya dagan ati ene, kara dahaya kiani, dahaya bu cebu alune me. Eka api bisa sih mata ketiak kan dona, alu kian nih mereka, honda itu sudut pada hitla mereka, kudu lagi paham tapi alu kian nih piti bagi, mereka balan nih, dahaya karavicca, kalu pada anggur, kota satu tempat ini, piccunu nanti kota sudut tiennya, eka te prasne akne, api mereka, yoda ganne pulau, maapi te, ilang ada api pas maadi deket tuh kan, bisa sih maapi mewa ke dewal yoda ganne, hodim jale wahane menawa, eva ke mata mai porak, eva ke mata mai pasinghe nih dilir. Hani balak pakan na puluan benda me kara dahaja ulte ni satamai dang api meata kali itu lami kara dahaja anggur yoda gane ubat me kan natua kila prasne akne apa tei lalu wakawa aram bakaran na puluan kara dahaja ne kila batarin epa ewa ke matamai ilang adapi aran tira me dina kompos kompos apa tei belanda paling mele dila gana puluan honda kompos isi ser pice ma mele dila gana kote balala me wake honting tiena goda kompos udai walala goda kohubat saha Dahai anggur pamanak tiyene ewa tiyena unata ehema tiyene bae hama deema kotas ekathu vela hadichche honda compost warga tiyena anna e wage balala ganna honda compost naththam obata ganna puluwa welichcha goma hondata kudu karala welala awuda dala ganna puluwa ehemath naththam kukul parasu alpayak hari elu pora hari suwalpayak ganna puluwam habai pramana wal tikak aduwen tamai ganna ona elu pora kukul pora pawichchi karaddi visheshayenma parana ewa tamai ganna visheshayenma salakilla patten donna alu aluth pora godak durata sarai elalu wagawa samata damot Eka tembilan atau kunu elamnya anda, awastawa tienno. Ini siapa yang ada yoda ganne? Nira listra gawa sandha. Matu pita pas, eva kau tamai kara dahaiyai, kompos pora tamai yoda ganne. Ilangat tamai, api me warga ganne pramana ya ganne calekiri matenre. Muka itu awat agi ata, ikik pramanaal ready pura ganne nih. Ini siapa yang ganne pilivalat tienno. Api palamnya anda, matu pita pas tamai yoda ganne, matu pita pas kotas ekai. Kotas sekarang mana ini pulang ambet ikut barrel lekak besamak loko itu baga kerana wheel barrel kekini kagat tu kotan, ekat sama ya pi ekai kila kene kene matu pita pas kotas sekarang kene, mana mewah ke kotasan, kapi mega, bodi bagat taking melalui kene, ewah ke ekat kotasan sama ini matu pita pas cara guna diri, kene matu pita pas kotas sekarang guna, ilang ada pi mana pu baca nih mana, cara dahaya baga ya guna, cara dahaya diri orang guna, cara dahaya kotas baga ya ke kudu kerana orang arah pas mati, ilang ada kompos, nanti wheelic coba makan orang. Anne ekno kotas baga ya kikutu keragangan dona. Eh tuh na vidara ya pada samane moli kebidang awasnya benne. Anne eh aragana tiennya kotas tuh na ekianne. Matu pita pas kotas sekai, karadaha ya kotas baga ya, kompos kotas baga ya. Meka hoding kalawang keragangan dona. Ira pasi men. Ekat ekah honda teh hoding kalawang keragangan tamai. Api baga ni purukan dona. Nattam gevat te kodenare hitewat. Anne eh itu na api dalam ekah hitewa ganda sudanam keragangan dona. Api me matu pita pas yoda gani me di valley ekutu keragangan nte. Matu pita pas sila valley kurat tiennya nisa. Obat aku luam hebei, cara dahaja obat hoya gan apa hasunang, saman itu velanda polet ganda mila di lanet nam godak tenggelat iya no, obat itu iya ni, tawa valley kotas kalak ti tera arah matu pita pas sekat ekatu keragan, itu kota arah pas madi, tawa sehel luat pati no, obat mevan itu nam kian matu pita pas sula hari kamakne hada ganda puluam, kompostika kari gomatika kari ekatu keram, kota elalu waga keran puluam, apata awasnya ni, apa unan dua, gah kolat iya no, ledi awa, ledi awa ti bot, obat egaheng projene leben awamai, eka samani balak panna be, egas kolang. Api venue matamai hemat isseme hadin ne wardene ne mokada api e gas walata aadare karana nam eyalath apata yam kisi deyak laba dena api dan me sapaya gatta pas maadiya kotas una dan meka apita tiyene hodim kalawan karaganna menna me wage hemat isseme api saamaanya balanne api gewatte api එලවලු පළතුරු ආවද්දී වස විස නැතුව අපට පුළුවන් වගා කරන්න. ඒ නිසා මේ වාගේ දේවල් මොකද අපි පොඩි අයට දෙනවා. ඒ නිසා මේකේ ගුණාත්මකභාවය හැමතිස්සම තියෙන්නේ මේක. ස්වභාවිකව ඇත්තට වස විස නැතුව හදන්න ඕන අපට. රසායනික පොර නැතුව මෙන්න මේවා කාබනික වගාවක් වශයෙන්ම කරගෙන යන්න පුළුවන්. ගොම, ගිනි සීරයක් වල ඒ වගේම තමයි නොයෙකුත් අපි දාලා තියෙන පොර වර්ග, දියර පොර වර්ග හදන විදිය. අපේ channel එකේ අපි තියෙනවා ගිනි සීරයක් වල අමු ගොම දිය කරලා අන්න ඒ වගේ පොර ඔබට යොදා ගන්න පුළුවන්. මෙන්න මේවට අවශ්‍ය කරන නයිට්‍රජන් ප්‍රමාණය එතකොට ලැබෙනවා නැත්නම් කොම්පෝස් වගේ පොර මේකට යොදන්න පුළුවන් යොදලා අපට පුළුවන් මේක හදා ගන්න මෙන්න මේ පස්මාදිය දැන් අපි කලවම් කරලා අවසානයේ බලන්න පුළුවන් මේ සැහැල්ලු පස්මාදියක් නේ ඒ වගේම තමයි අපට මේ පස්මාදිය හොයා ගන්න බැරි නම් වෙළඳපොළේ තියෙනවා බඳු මාත්‍ය කියලා පොටි මිශ්‍රණය කියලා කියනවා මෙන්න මේ වගේ පැල හිටවන්න වෙන මාත්‍ය ඒ මිශ්‍රණය ඔබ හොඳින් සැලකිලිමත් වෙන්න ඕන සමහර මාධ්‍ය වල හිටවපුවාම පැල මැරෙනවා කියලා අපිට ගොඩාක් දෙනෙක් කතා කරලා තියෙනවා ඒවා නැටි
වතුර බහින්නේ නැති පසක් තියෙනවා. අපිට ඒ වගේ එකක් ගන්න හමුනොත් අන්න ඒකට වැලි හරි කරදාහිය එකතු කරලා හරි මෙන්න මේ විදියට පස සැහැල්ලුවට හදාගෙන මේ මාධ්‍ය හිටවන්න අවස්ථාවක් තියෙනවා. නැත්නම් ඔබ බලලා ගන්න හරියටම නිවැරදි හොඳ පස් මාධ්‍ය මොකද්ද කියලා. අපි මේ ගොඩාක් දෙනෙක් අපේ ගෙවල් වල අපි නාස්ති කරනවා මෙන්න මේ වගේ හාල් බෑග් මේ කිලෝ පහේ බෑග් එකක් තියෙනවා බලමු මේ කිලෝ බෑග් එකක් නිවැරදි කොහොමද පුරවගෙන අපි මේ නීරල් ඉස්පැලේ හිටව ගන්න කියලා. අපි පළවෙනිම මේක අපි හිල් විදලා තියෙනවා මෙන්න මේ වගේ තැන් තැන් වලින් ඔබට බලන්න පුළුවන් මේ තැන් තැන් වලින් හිල් විදලා තියෙනවා මොකද ජලය බහලා යන්න ඕන නැත්නම් මේකේ ජලය ටිකක් රැඳිලා තමයි බහින්නේ. ලුණු කියන්නේ මේ ලීස් වගේ දේවල් ඒ වගේ තමයි ලුණු වගේ දේවල් වලට ජලය හිටියොත් එහෙම ඉක්මනින් මුල් කුණ වෙනවා. හරි සැහැල්ලු තුනි මුලක් තමයි තියෙන. එතකොට ඉක්මනින් ජලය නිසා ආසාදන වෙනවා. ඒ නිසා තමයි මෙන්න මේක අපි ජලය හොඳින් බහලා යන්න හදන්න ඕන කියන්නේ. දැන් මේක තියෙනවා අපි මේකට බලමු කොහොමද පස් මාධ්‍ය මෙන්න මේව අපි පුරව ගන්නවා ඉස්සෙල්ලා. මේ තියෙන. දැන් අපි පුරවගෙන මෙන්න මේක දැන් හොතට ටිකක් මෙහෙම තද කරනවා මේ. හැබැයි තද කෙරුවට මේ වගේ උරයක් මේක දෙපැත්තට පෙරලීමේ වැඩි. මේ උරේ යට රවුම් වෙන්න ඕන. ඒක තමයි අපි මේ වගේ උරයක් ගන්නකොට අපි සැලකිලිමත් වෙන්න ඕන. උරේ හොඳට රවුමට හදා ගන්න ඕන. ඒකට අපිට කරන්න තියෙන මෙන්න මේ උල පැත්ත. මේ තියෙන්නේ මේ ධාරේ. මෙන්න මෙහෙම යටට ඔබන්න ඕන. මෙන්න මේ විදිහට මේ. ඇඟිල්ල දාලා මෙහෙම ඔබලා ඒකවම තියනවා. ඊට පස්සේ අපිට පුළුවන් අනිත් පැත්තත් ඒ වගේ කරන්න. මේකේ තුල තියෙනවා. අන්න ඒකත් මෙහෙම යටට ඔබලා මෙහෙම තියනවා. තියලා අපි මේක තද කර ගන්නවා. තද කරලා මේක එකපාරක් ඔන්නම් බිමට ගහපම ඔන්න දැන් රවුම් උරයක් තමයි තියෙන්නේ. දැන් අය මේක මොනම හේතුවකටවත් ආපහු පෙරලෙන්නේ නැහැ. මේ විදිහට තමයි උරේ අඩිය හදා ගන්න ඕන. එතකොට පුළුවන් ලොකු උරා හරි මොනා හරි වගාවක් කරද්දී උරයක් කරද්දී අපි එහෙමම තියන්න බා නැත්නම් දෙපැත්තට පෙරලෙනවා. ඒ නිසා මේ විදිහට රවුම් කරලා තමයි අපි උරේ දියා ගන්න. ඊට පස්සේ අපි මේකේ රුම් කාලක් ඉතර එනකන් පුරව ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට ඒ කට පොඩක් නවලා දාන්න. නවලා දාලා මේ වගේ ඉඩක් අපි හැමතිස්සෙම තියාගත්තට කමන්නේ. මේක ඇඟල් එකමාරක් දෙකක් විතර ප්‍රමාණයක් තියෙනවා. මේ වගේ ඉඩක් තියාගන්න මොකද අවශ්‍ය කරන කොම්පෝස්ට් ප්‍රමාණය දාන්න ඕනේ. ජලය දැම්මට ඉවත් වෙන්නේ නැහැ. එතකොට පුළුවන් මෙන්න මේ වගේ පස්මාදී පොරවලා තියලා අපිට පැලේ හිටව ගන්න. ඊළඟට බලමු අපි වෙළඳ පොලෙන් හරි කොහෙන් හරි අපි ලබා ගත්ත දැන් මේ ලිස් පැලයක් තියෙනවා. මෙන්න මේ ලිස් පැලේ මෙහෙමම හිටවන්නේ නැහැ. මේක කොහොමද අපි නිවැරදිව මෙන්න මේක හිටව ගන්න කියලා. අපට පුළුවන් පළමුවෙන්ම අපි මේකේ කොළ ටික පත්‍ර ටික ඉවත් කර ගන්න පුළුවන් මෙන්න මෙහෙම කපලා. මේක අර කපලා හිට ගලවති අපට පහසු වෙන නිසා අපි මේක වෙන් කරලා ගලවන්න පුළුවන් මෙන්න මේ වගේ අපි මේක කපලා ගන්නවා. කපලා අරගෙන අපි මේක විසි කරන්නේ නැහැ. මේක මේ වගේ කොළ තමයි අපි ආහාරයට ගන්න කියන්නේ. මේ ලීස් ගහේ කපලා ගන්නකොට මෙන්න මේ විදිහට කපලා ගන්න ඕනේ. මේ වගේ පැලයක් අවුරුදු 10ක් 15ක් හරි මේක කොළ කප කප ගන්න පුළුවන් පඳුරු ගහනවා. ඊළඟට අපිට පුළුවන් මෙන්න මෙතන පැල තුනක් තියෙනවා. අපි මේක එක පැලයයි හිටවලා තිබුණේ. දැන් තුනක් දක්වා බෝවිලා තියෙනවා. අපිට නමුත් මේක මෙහෙමම හිටවන්නත් පුළුවන් ඉක්මනින් පඳුරු දාලා යනවා. නැත්නම් අපිට පුළුවන් මේක පැල තුනක් වශයෙන් වෙන් වෙන්න මෙන්න මේ බෑග් එකේ හිටවන්න. තුනක් හරි හතරක් හරි හිටෙවොත් ඉක්මනට පඳුරක් බවට පත් වෙනවා. නැත්නම් එක පැලයක් හිටෙවුවත් ටික කාලයකදී මේක ක්‍රමක්‍රමයෙන් පඳුරු ගහලා ඉක්මනින් බෝ වෙනවා. ඊට පස්සේ අපිට තියෙන අපි වෙළඳපොළෙන් මිල දීලා ගත්තනම් මේ වගේ පැලේ මෙන්න මෙහෙම තනි පැලයක් හරි මේක ඊට පස්සේ මෙහෙම කපලා කොළ ටික අයින් කරලා මේක පුළුවන් අපිට මෙන්න මේ වගේ බෑග් එක ඉරන් නැතුව අපිට පුළුවන් එක ගන්න. මොකද මේ බෑග් එක නැවතත් පැලයක් ලබා හිටව ගන්න පුළුවන්. මේ කාලේ ගොඩක් පොලිතින් ඇත්තටම නැහැ. හරි හිඟයි. ඒ නිසා මේ බෑග් එකත් නැවත ප්‍රොජෙක්ට් ගන්න පුළුවන්. මවුවට දාලා වේලලා ඔබ නැවත වගාවක් වශයෙන් බීජ පැල කර ගන්න ගන්න පුළුවන්. මේ තියෙන අපි දැන් නීරලිස් පැලේ දැන් ගලවලා තියෙන්නේ. මෙන්න මේක අපිට පුළුවන්. මෙන්න මේ ගොඩක් අපි කොම්පෝස්ට් කාබනික පොර තමයි භාවිතා කරලා තියෙන. ඔබට බලන්න පුළුවන් කළු පසක් හොඳට තියෙන්නේ. ඒකේ මෙන්න මේක ප්‍රවේශමෙන් මේ පැල ටික අපි වෙන් කර ගන්නවා. මෙන්න මෙහෙම කඩන්න පුළුවන්. මේ තියෙන්නේ මෙතනින් අලේ එකට අලේ තියෙන්නේ. අපිට මේක මෙන්න මේ වගේ කැඩෙනවා. මේ බලන්න පුළුවන්. මේ තියෙන්නේ මෙන්න මෙහෙම අපි කඩනවා. මේකට පිහි පාවිච්චි කරන්න එපා. අතින්ම පුළුවන් මෙන්න මෙහෙම ඈත් කරපුවාම කැඩෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙහෙම කළ ප්‍රවේශමේ මෙන්න මේ වගේ ෆස්ට් ටිකත් එක්කම හිටවන්න පුළුවන්. එතකොට පැලේට මකුත් වෙන්නේ නැහැ. ඒක පැත්තක තියලා මේකේ තව පැලයක් තියෙනවා. අපි ඒකත් ඒ විදිහටම ඉවත් කරගන්නවා. මෙන්න මේ විදිහට. මේකේ පැල තුනක් තිබුණා. අපි ඒ තුනම මෙන්න මෙහෙම අයින් කරගන්නවා. දැන් තියන්නේ මෙන්න මේ විදිහට අපි ලබා ගත්ත පැලේ. මේක තමයි අපි හිටවන්නේ. ඊළඟට මතක තියාගන්න ඕන ලිස් පැලේ හිටවද්දි මෙන්න මේක කඳ මේ හරියට යට වෙන්න කොයි වෙලාවත් හිටවන්න එපා. මෙතන ඉඳලා අඟල් භාගයක් අඟලක් පමණ යට ගියාට කමක් නැහැ. ගොඩක් මෙතෙන් එනකන් යට කරන්න. අපිට තියෙන මේක තිබුණ ගානට පමණයි යට කරන්න ඕන ලිස් පැලේ. ඉන්පසු අපි මෙන්න මේක අපි පැල තුනම මේක හිටවන්න නිසා තුම්බල එකට හිටවන්න නැතුව අර ත්‍රිකෝණයක් වාගේ හිටින්න මෙන්න මෙහෙම
හිතවනවා මෙන්න මේ ගානට අපි කියපු ගානට තමයි මේක යට කරන්නේ මෙන්න මෙහෙම එක තැනකදී මෙන්න මේ වාගේ පැලේ හිතවනවා ඊළඟ පැලේ අපට පුළුවන් මෙන්න මේ වාගේ තවත් තැනකදී තැනක හිතවන්න මුල් ටික හොඳට යට වෙන්න හිතවලා අපිට මෙන්න මෙහෙම තියන්න පුළුවන් ඊළඟ පැලෙත් මෙන්න මේ හරිය අපි හිතව ගන්නවා Api pale hita wala wasa munada pasi apa na tine jale ika tukarla de surya loke wet na kam tamani satiak kitra meka tianne pae deka tunak kitra ude hata ata name dahai wena kam pras nenne ida pasi apa na pulua meka dalu dala iti samane hutata surya loke wet na tanaka tianne dawasi kudak surya loke wet na tanaka meka yomu karanne apa na ida pasi ila kada tamai tienne pora bawi tie masai kada sere kwa kama nika pora yodanne meka da kumi hani dam menawa koda tura dadui apa na pulua kompos netang goma නැත්තම් කුකුල් පොර සුවල්පයක් එළු පොර සුවල්පයක් කුඩු කරලා ඒකට පොඩ පොඩ දාන්න මාසයකට තරයක් දාපුවා හොඳට නැති මේක ඒ වගේම තමයි දිරාගිය කොළ පොර ඉතාමත් වටිනවා මොකද නයිට්‍රජන් වැඩි පොර තියෙන ඒ වගේ දිරාගිය කොළ පොර කුඩු කරලා මේකට දාන්න හොඳම පොර තමයි එතකොට අපිට පුළුවන් සුරක්ෂිතව විශ්වාසයෙන් අපේ ආහාර වේලට කියන්නේ ලීස් අපේ ආහාර වේලට එකතු කරගන්න ඒ වගේම තමයි ඔබට නිරාලිස් පැලයක් වෙළඳ පොලෙන් හොයාගන්න අපහසු වෙන්න පුළුවන් හොයාගන්න අපහසු නම් ඔබට පුළුවන් සාමාන්‍ය තියෙන කෙනෙක්ගෙන් පැලයක් අරගෙන ඉල්ලගෙන ඊටව ගන්න මොකද අපේ ගෙදරට එළවලු බට් එකක් නැත්තම් එළව මේ කාරියක් හරි කියන්නේ හොද්දක් හරි නැත්තම් විශේෂම තෙල් දාලා ලීස් භාවිතා කරන ඕනෑම දෙයකට මේක මේ විදිහටම භාවිතා කරන්න පුළුවන් ඒ ගුණ සුවඳ රසය ඔක්කොම තියෙනවා ඒ නිසා මේ නීරාලිස් පැලය නම් අපේ ගෙවත්තේ පුළුවන් තරම් උත්සාහ කරන්න හිටවන්න මොකද ඉතාමත් වටිනවා මොකද අපට හැමතිස්සෙම වෙළඳ පොළට ලීස් ගහක් හොයා ගන්න සුප් එකක් හදලා දුවන්න අවශ්‍ය වෙන්නේ නීරාලිස් ගහක් අපේ ගෙදර තියෙනවනම් කොළ දෙක තුනක් හදලා අපට පුළුවන් ප්‍රයෝජනෙට ගන්න. ඒ වගේම ගොඩක් දෙනෙක් මේ වගේ වීඩියෝ එකක් දාපුවම අපෙන් අහනවා මේකේ පැල සහ බීජ මිලදීලා ගන්න පුළුවන්ද කියලා. දැන් මොකද යන්න එන්න අපහසුයි. ඔබට පුළුවන් www.silonnagri.lk කියන වෙබ් අඩවියට පියවිසිලා ඒකෙන් පැල මිලදීලා ගන්න. ඒ වගේම තමයි ඔබේ නිවසේටම ගෙන්නා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අපි ගොඩාක් දෙනෙක් මේ වන විට කුසි නිෂ්පාදන අවශ්‍ය වෙලා එළවලු පළතුරු බීජ වර්ග අවශ්‍ය වෙලා අපි හොයනවා දැන් කාගෙන්ද මිලදීලා ගන්න කියලා. ඒ එක කොටසක්. ඒ වගේම තමයි තවත් කොටසක් ඇත්තට මේ වර්ග සියල්ලම දෙනගෙන කුසි නිෂ්පාදන එළවලු පළතුරු බීජ වර්ග ඖෂධ වර්ග ගොඩාක් දේවල් තියෙනවා. එයාලා අලෙවි කර ගන්න කෙනෙක් නැතුව හොයනවා. ඒ නිසාම අපි සිලෝන් නැග්‍රී අපගේ ආයතනය ඒ වෙනුවෙන්ම වෙබ් අඩවියක් විවෘත කරනවා. www.silon greenmarket.lk කියන වෙබ් අඩවිය විවෘත කරලා තියෙනවා මේ වන විටත් ඒකේ ගොඩක් දෙනෙක් තමට අලෙවි කරන්න තියෙන දේවල් ඒකේ සඳහන් කරලා තියෙනවා ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් ඉල්ලන්නත් ඉදිරිපත් වෙලා තියෙනවා ඔබටත් පුළුවන් අන්නේ වෙබ් අඩවියට පිවිසලා ඔබට අවශ්‍ය කරන දේ ඒකේ තියෙනවද කියලා බලලා ඒකෙන් ඉල්ලන්න පුළුවන් නැත්නම් ඔබගේ දෙයක් අලෙවි කරගන්න ඔබ බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් අන්නේ වෙබ් අඩවියේ සඳහන් කරන්න නැත්නම් මේ දුරකථන අංකයට ඇමතුමක් දීලා ඔබත් ඒකේ දැන්වීමක් නොමිලේම පළ කරගන්න ඔබට පුළුවන් ඒ හරහා ඔබට අවශ්‍ය කරන දේ ලබා ගන්නත් ඔබට වැඩිපුර තියෙන දේ අතිරික්තය විකුණ ගන්නත් නැත්නම් ඔබ කාට හරි යමක් නොමිලේ බෙදන්න තියෙනනම් ඔබ ළඟ වැඩිපුර ඒ දේ නොමිලේ දෙන්නත් ඒ වෙබ් අඩවිය හරහා අවස්ථාවක් උදා වෙලා තියෙනවා ඒ වගේම ඔබ මේ වෙනතුරුත් සිලෝන් නැග්‍රී අපගේ YouTube channel එක subscribe කර නැත්නම් subscribe කර bell icon එක click කරන්න ඔබට පුළුවන් අපි දමන අංගනා වීඩියෝ ඒ ශනින්ම නරඹන්න ඔබට සුබ දවසක්